අයිබෝන් වල සිළු දෙනාට අපි අද කතා කරන්නේ අයිනික සමතුලිතතාවයේ pH අගය සෙවීම පිළිබඳව. ඇත්තරම අයිනික සමතුලිතතාවයට අදාළව ඉදිරිපත් කරන දෙවෙනි වීඩියෝ එක තමයි අපි මේ අද ඉදිරිපත් කරන්නේ. හරි. ද්‍රාවණයක pH අගය සෙවීම. ඔයාලා මේ වචනේ මීට කලින් අහලා තියෙනවා. ද්‍රාවණයක pH අගය කියලා දෙයක් අහලා තියෙනවා. කියනවා ඔයාලා අහලා තියෙනවා උදාසීන ජලයේ pH අගය 7යි. ඒ වගේම යම් කිසි ද්‍රාවණයක pH අගය 4ට වඩා වැඩිවීමක් වෙනවනම් ඒ ද්‍රාවණය බාෂ්මික ද්‍රාවණයක් වෙනවා කියලා ඔයාලා අහලා තියෙනවා. යම් ද්‍රාවණයක pH අගය 4ට වඩා අඩුවීමක් වෙනවනම් ඒ ද්‍රාවණය ආම්ලික ද්‍රාවණයක් කියලා අහලා තියෙනවා. හරිද? එහෙනම් මේ ටික තමයි ඇත්තටම ඔයාලා pH ගැන අහලා තියෙන්නේ. නමුත් අපි අයනික සමතුලිතතාවයේදී මීට වඩා සෑහෙන හාත්පසින්ම වෙනස් දේවල් ටිකක් ඉගෙන ගන්න ටිකක් ගැඹුරු කරුණු ටිකක් මේ pH අගය සෙවීම පිළිබඳව මෙතනදී කතා කරන්නයි සූදානම් වෙන්නේ. හරි. අපි මෙතනදී බලනවා යම් ද්‍රාවණයක pH අගය හොයන්නේ කොහොමද? මේ pH අගය මොන මොන සාධක මතද වෙනස් වෙන්නේ? යම් ද්‍රාවණයක් ආම්ලිකයි කියලා කියන්නේ මොකක් වුණොත්ද? කවුරු හරි ද්‍රාවණයක් උදාසීනයි කියලා කියන්නේ ඒක මොකක් වුණොත්ද? යම් ද්‍රාවණයක් බාෂ්මිකයි කියලා කියන්නේ ඒ ද්‍රාවණය තුළ මොන වගේ ලක්ෂණයක් තිබ්බොත්ද? මෙන්න මේ කාරණා ටික තමයි ඇත්තටම අපි මෙන්න මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි. බලමුකෝ. ඇත්තටම pH අගය සෙවීම සඳහා අපිට සමීකරණයක් තියෙනවා. ඒ තමයි pH කියන කෙනා සමානයි රින ලඝු 10 පාදයට හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය. මෙන්න මෙහෙමයි ලියන්නේ. එහෙම නැත්නම් මේ සමීකරණය තව විදිහකින් ලියනවා. ඒ තමයි pH කියන කෙනා සමානයි රින ලඝු 10 පාදයට H ධන අයන සාන්ද්‍රණය. හරි. දැන් අපි බලමු මොකද මේ සමීකරණ දෙකේ තියෙන තේරුම. ඇයි මේ විදිහට අපි සමීකරණ දෙකක් මේ සඳහා පාවිච්චි කරන්නේ කියලා. ඇත්තටම සමීකරණ දෙකක් නෙමෙයි මේ සමීකරණය තව වෙනස් කර කර ලියන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. නමුත් විභාගයට උසස් පෙළ විභාගයට අපිට ලකුණු ලබා ගැනීම සඳහා එක්ක මේක ලියන්න ඕනේ. එහෙම නැත්නම් මේක ලියන්න ඕනේ. මේ දෙකෙන් එකක් කියලා තිබ්බනම් ඇති. හරි. හරි. හරි බලන්නකෝ. ද්‍රාවණයක pH අගය ලබා ගන්න පුළුවන් කියලා කිව්වා රින ලඝු 10 පාදයට හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය ගැන. හරි. ඒ කියන්නේ යම් කිසි ද්‍රාවණයක් තුල තියෙන හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය පිළිබඳව ලබා දෙන මිනුමක් තමයි pH අගයක් කියලා කියන්නේ. ඒ කියන්නේ වෙන විදිහකට කියනවා යම් ද්‍රාවණයක් තුල තියෙන H ධන අයන සාන්ද්‍රණය පිළිබඳව ලබා දෙන මිනුමක් තමයි ඒ ද්‍රාවණයේ pH අගය කියලා කියන්නේ. අපි දන්නවා යම් කිසි ද්‍රාවණයක් තුල යම් ජලීය ද්‍රාවණයක් තුල H ධන සාන්ද්‍රණය කීවත් එකයි හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය කීවත් එකයි. මේ H ධන කියලා කියන්නේ ඒ ජලීය ද්‍රාවණය තුල තියෙන හයිඩ්‍රෝනියම් කියන කෙනාට තමයි. ඇත්තම ජලීය ද්‍රාවණයක් තුල H ධන සහ හයිඩ්‍රෝනියම් කියලා දෙන්නේ නැහැ. මේ H ධන කියන කෙනා පවතින්නේ හයිඩ්‍රෝනියම් විදිහට. ඒකට හේතුව තමයි ජලීය ද්‍රාවණයක් කියලා කිව්වොත් ඒක තුල ජල අණු තියෙනවා. මේ ජල අණුවේ ඔක්සිජන් කියන ගාමත එක සරුගල් දෙකක් තියෙනවා. එතකොට H ධන කියන කෙනාගේ හිස් කාක්ෂිකයක් තියෙනවා. එතකොට මේක සරුගල H ධන වලට ලබා දීලා මේ තුන් දෙනා එකතු වෙලා ඒ කියන්නේ මේ ජල අණුව සහ H ධන කියන කෙනා එකතු වෙලා H3O+ හයිඩ්‍රෝනියම් අයන කියන කෙනා හදනවා. එහෙනම් ඔයාලට මේ සම්බන්ධතාවයෙන් පැහැදිලි වෙනවා කිසිදු ජලීය ද්‍රාවණයක H ධන කියන කෙනා නිදහසේ ඉන්න විදිහක් නැහැ. එයා අනිවාර්යෙන් ජල අණු සමග එකතු වෙලා හයිඩ්‍රෝනියම් අයන විදිහටයි පවතින්නේ. හරිද? ඒ නිසා අපි යම් කිසි ජලීය ද්‍රාවණයක pH අගය සෙවීම සඳහා මේ සමීකරණය ලියනවට වඩා හොඳයි මෙන්න මේ සමීකරණය ලියන එක. හරි. නමුත් අරකේ වැරද්දක් නැහැ. හරි. එහෙනම් මෙතනින් එහාට යම් කිසි ජලීය ද්‍රාවණයක් තුල තියෙන H ධන අයන හයිඩ්‍රෝනියම් අයන විදිහට මේ පද්ධතිය තුල පවතිනවා කියන කාරණේ හොඳට හිතර ගන්න ඕන. හරි. එහෙනම් බලමුකෝ මේ සමීකරණය සොරෙන් මොකද pH අගය කියන්නේ කියලා වෙලා යම් එහෙනම් දැන් ඔයාලට තේරෙනවා යම් ද්‍රාවණයක් තුල යම් ජලීය ද්‍රාවණයක් තුල තියෙන හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය පිළිබඳව ලබා දෙන මිනුමක් තමයි pH අගය කියලා කියන්නේ. එහෙනම් මේ pH අගය ගණනය කරන්න පුළුවන් ඒ ද්‍රාවණය තුල තියෙන හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණයේ 10 පාදයට ලඝු කණකේ ඍණ වටිනාකම ලබා ගන්න. හරි මම තව එක පාරක් කියන්න. ඔයාලා මම මේ කියන දේවල් මේ වීඩියෝ එක බලන ගමන් පුළුවන් නම් කොලයක් කරගෙන ඉවරලා සටහනක් දාගන්න. හරිද? දැන් උදාහරණයක් විදිහට ඔයාලා සටහනක් දා ගන්න ඕනේ. pH කියලා මාතෘකාව ලියලා මේ සමීකරණේ ලියලා මම මේ කියලා දෙන විදිහට හොඳට තේරුම් අරගෙන pH වල අර්ථ දැක්වීම ලියා ගන්න. ඊට පස්සේ අපි ගණන් ටිකක් හදලා බලමු. හරි. එහෙනම් යම් ද්‍රාවණයක හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය අරගෙන ඒ සාන්ද්‍රණය 10 පාදයට ලඝු ගණකයේ ඍණ වටිනාකම ගත්තා නම් pH කියන එක හොයා ගන්න පුළුවන්. එහෙනම් ඔයාලට තේරෙන්න ඕනේ මෙන්න මේ කාරණේ. ඒ තමයි pH ගණන් හදන්න නම් අනිවාර්යෙන් අපි ගාව ලඝු පොතක් තියෙන්න ඕනේ. හරිද? ඒ නිසා ඔයාලා ගාව දැන් ලඝු පොතක් නැත්නම් වීඩියෝ එක නවත්තලා ගිහිල්ලා ලඝු පොතක් අරගෙන ඇවිල්ලිවෙලා මම මේ කියන දේවල් කොලයක් අරගෙන ලියලියා ලඝු පොත පෙරලාගෙන ඒ ලඝු බලාගෙන අපි ගණන් ටික හදන්න ඕනේ. හරිද? එහෙම නැතුව නිකන් කට අරගෙන මේක දිහා බලන් හිටිය කියලා ඉවරලා මුකුත් තේරෙන්නේ නැහැ. හරිද? මේ මම මේ කියලා දෙන ගමන්ම ඔයාලා මේ දේවල් කරන්න ඕනේ. ගණන් හදන්නත් ඕනේ.
හරි බලන්නකෝ. හරි දැන් එහෙනම් අපි කිව්වා ඒ ද්‍රාවණය තුළ තියෙන හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය. ඉස්සෙල්ලා ඒක අපි හොයා ගන්න ඕන. දැන් අපි දන්නවා සාන්ද්‍රණය කියලා කියන්නේ මවුල සංඛ්‍යාව බෙදීම පරිමාවට. එහෙම නැත්නම් ඒකක පරිමාව තුළ තියෙන මවුල සංඛ්‍යාව. සාන්ද්‍රණයට අදාළව තියෙන ඒකක කිහිපයක් තියෙනවා. අපිට ඕන නම් සාන්ද්‍රණයට ඝන සෙන්ටිමීටරයට මවුල වලින් ප්‍රකාශ කරගන්න පුළුවන්. එහෙම නැත්නම් සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරයට මවුල වලින් ප්‍රකාශ කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් සාන්ද්‍රණය අපි දැකලා තියෙනවා සමහරක් අවස්ථාවල ඝන මීටරයට මවුල කියලා ප්‍රකාශ කරගන්න පුළුවන්. එතකොට මෙතන හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය ගන්න ඕන මොකෙන්ද? ඝන සෙන්ටිමීටරයට මවුල වලින්ද? ඝන ඩෙසිමීටරයට මවුල වලින්ද? ඝන මීටරයට මවුල වලින්ද? හරි. මතක තියාගන්න අපි යම් කිසි ද්‍රාවණයක pH අගය හොයද්දී ඒ ද්‍රාවණය තුළ තියෙන හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය ගන්න ඕන වෙන්නේ ඝන ඩෙසිමීටරයට මවුල වලින්. හරි. එහෙනම් දැන් අපි ටිකක් වෙනස් කරමු කොහොමද pH අගය කියන එක අර්ථ දැක්වීම වෙන විදිහ. හරි. මෙන්න මෙහෙම කියවනම් හරි. යම් කිසි ද්‍රාවණයක් තුළ තියෙන හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරයට මවුල වලින් ගෙන. එහෙනම් අපි මෙයාගෙනුත් නෙමෙයි ගන්නෙ ඝන මීටරයට මවුල වලිනුත් නෙමෙයි ගන්නෙ. එහෙනම් යම් කිසි ද්‍රාවණයක හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය ඝන සෙන්ටිමීටරයට මවුල වලින් අපිට දීලා තියෙනවා කියලා හිතමු මේකෙන්. එහෙම වුණොත් එහෙනම් ඒ ද්‍රාවණයේ pH අගය හොයන්න නම් මේ ඝන සෙන්ටිමීටරයට මවුල කියන එක අපි පරිවර්තනය කරගන්න ඕන ඝන ඩෙසිමීටරයට මවුල කියන එක බවට. ද්‍රාවණයක හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය ඝන මීටරයට මවුල වලින් නම් දීලා තියෙන්නේ ඒ ද්‍රාවණය තුළ තියෙන pH අගය හොයන්න නම් මේ ඝන මීටරයට මවුල කියන එක අපි පරිවර්තනය කරගන්න ඕන ඝන ඩෙසිමීටරයට මවුල කියන එක බවට. ඒවා අයනික සමතුලිතතාවය නෙමෙයි, ඒවා රසායනික ඝන. හරිද? ඒ නිසා මම කිසිම දෙයක් මෙතනදී කතා කරන්නේ නැහැ. මතක නැත්තම් වීඩියෝ එක නැවැත්තුවා, රසායනික ඝනේ නෝට් එක බැලුවා, ඊට පස්සේ වීඩියෝ එක බැලුවා. හරිද? හරි. එහෙනම් අපි එක පියවරක් ඉස්සරහට ගියා. ඒ තමයි යම් කිසි ද්‍රාවණයක හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරයට මවුල වලින් ගෙන. දැන් අපි හිතමු ද්‍රාවණයක හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය අගය අපිට දීලා තියෙනවා 10^2 ඝන ඩෙසිමීටරයට මවුල කියලා. දැන් ප්‍රශ්නයක් එනවා, තව ප්‍රශ්නයක්. ඒ තමයි දැන් මේ හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය මම කෙලින්ම දාන්න යනවා මෙතෙන්ට 10^2 ඝන ඩෙසිමීටරයට මවුල කියලා. එහෙම දැම්මොත් ලඝු හොයන්න පුළුවන් වෙන්නේ සංඛ්‍යාවක විතරයි, ඉලක්කමක විතරයි. එතකොට මේ ඝන ඩෙසිමීටරයට මවුල කියන ඒකකෙට මොකද වෙන්නේ? හරි. ඒ නිසා අපි මෙහෙම දෙයක් කරමු. ඒ තමයි අපිට දෙන හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරයට මවුල වලින් අරගෙන එයා සම්මත ද්‍රාවණයේ සාන්ද්‍රණයෙන් බෙදෙනවා. හරිද? හරි බලමු එහෙනම්. හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය තියෙනවා. මේ හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය අපිට දීලා තියෙනවා මේකෙදී 10^2 ඝන ඩෙසිමීටරයට මවුල කියලා. එහෙනම් අපේ පළවෙනි කාරණේ හරි. පළවෙනි කාරණේ තමයි ද්‍රාවණය තුළ තියෙන හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරයට මවුල වලින් ගන්න ඕන අරගෙන සම්මත ද්‍රාවණයේ සාන්ද්‍රණයෙන් බෙදන්න ඕන. මොකද සම්මත ද්‍රාවණයේ සාන්ද්‍රණය කියලා කියන්නේ? අපි සම්මත ද්‍රාවණයේ සාන්ද්‍රණය කියන එක කතා කරා ශක්ති විද්‍යාව කියන පාඩමේදී. සම්මත තත්වයට තේදී සම්මත ද්‍රාවණය කියන කතා කරද්දී අපි කීවා සම්මත ද්‍රාවණයේ සාන්ද්‍රණය අපි තියාගන්නේ ඝන ඩෙසිමීටරයට මවුල එකක් කියලා. එහෙනම් දැන් ඔයාලට තේරෙනවා අපි හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරයට මවුල වලින් අරගෙන සම්මත ද්‍රාවණයේ සාන්ද්‍රණයෙන් බෙදපු ගමන් අපිට ලැබෙන්නේ ඉලක්කමක් විතරයි. දැන් එහෙනම් ඔයාලට තේරෙන උන් තවත් කාරණයක් තමයි ඇයි අපි හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරයට මවුල වලින් ගන්න කියන එක. මොකද අපි වෙන එකකකින් ගත්ත කියලා මෙතන මේ සම්මත ද්‍රාවණයේ සාන්ද්‍රණයෙන් බෙදුවාම මෙතන එකකෙක හැපිලා යන්නේ නැහැ. පැහැදිලිද? හරි. එහෙනම් දැන් අපි ආපහු බලමු මොකද pH කියන්නේ කියලා වෙලා. යම් කිසි ද්‍රාවණයක් තුළ තියෙන හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරයට මවුල වලින් ගෙන සම්මත ද්‍රාවණයේ සාන්ද්‍රණයෙන් බෙදන්න ඕන. ඔන්න ඒක බෙදුවට පස්සේ අපිට ලැබෙනවා ඉලක්කම. මෙන්න මේ ඉලක්කමට අදාළ 10 පාදයට ලඝු ගණකේ ඍණ වටිනාකම ගත්තනම් අපිට pH කියන එක ගන්න පුළුවන්. හරි. එහෙනම් අපි බලමු. මම උඩින් ලියන්නම්. pH හොයන සමීකරණය pH සමානයි ඍණ ලඝු 10 පාදයට හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය කියලා තියෙනවා. හරිද? අපිට දීලා තියෙනවා යම් ද්‍රාවණයක හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය 10^2 ඝන ඩෙසිමීටරයට මවුල වෙනවා කියලා. හරිද? එහෙනම් මේ ද්‍රාවණයේ pH එක කීයද කියලා අහනවා. හරි, අපි පියවරෙන් පියවර හොයාගෙන යන කොහොමද හොයන්නේ කියන්නේ. එහෙනම් අංක 1 මේ කාරණා අනිවාර්යෙන් ගණක් හදද්දී මම මේ කියලා දෙන විදිහටම පියවරෙන් පියවර ඔළුවට අරගෙන ඉවලා ගණ හදන්න ඕනේ. ඒක කීයරවත් වරදින්නේ නැහැ. ඉස්සලා අපි බලනවා හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය. දීලා තියෙන්නේ මොකෙන්ද කියලා. මොකෙන් දීලා තිබ්බත් අපි ඒක ගන්න ඕන මොන වගේද? ඝන ඩෙසිමීටරයට මවුල වලින්. හරි, එහෙනම් හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරයට මවුල වලින් අරගෙන සම්මත ද්‍රාවණයේ සාන්ද්‍රණයෙන් බෙදෙනවා. ඒ කියන්නේ 10^2 ඝන ඩෙසිමීටරයට මවුල කියන කෙනා අපි බෙදලා තියෙනවා 1 ඝන ඩෙසිමීටරයට මවුල කියන එක. එතකොට මේ ඒකකේ මොකක් කරගන්න පුළුවන්ද? අපිට අයින් කරගන්න පුළුවන්. එහෙනම් මේ ඒකකේ අයින් කර ගැනීම සඳහා තමයි ඇත්තටම අපි මේක සම්මත ද්‍රාවණයේ සාන්ද්‍රණයෙන් බෙදනවා කියලා කියන්නේ. හරි. එහෙනම් දැන් අපිට ඉලක්කමක් ලැබිලා තියෙනවා. ලැබිලා තියෙන ඉලක්කම 10^2. හරි. එහෙනම්
හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය ඝන ඩිසිමිලට මවුල වලින් කියන සම්මත ද්‍රාවණයේ සාන්ද්‍රණයෙන් බෙදා ලැබෙන ඉලක්කමේ 10 පාදයට ලඝු ඝනකයේ ඍණ වටිනාකම. එහෙනම් මෙතන pH අගය මට ලබා ගන්න පුළුවන් ඍණ ලඝු 10 පාදයට හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණයට අදාළව මෙන්න මේ ගත්ත ඉලක්කමෙන්. ඒ තමයි 10 ඍණ 2 කියන එක. එහෙනම් 10 පාදයට 10 ඍණ 2 ලඝු ඝනකයේ ඍණ 2යි ඍණ 2 ඍණ වලින් ගුණ වුණාම pH අගය එනවා ධන 2ක් කියන. පැහැදිලිද? එහෙනම් මේ විදිහට තමයි යම් කිසි ද්‍රාවණයක pH අගය හොයන්නේ. හරි. එහෙනම් දැන් ඔයාලා තනි මෙතනින් වීඩියෝ එක නවත්තලා තනියම හිතලා බලන්න pH කියන්නේ මොකද්ද කියන කාරණා. හරි. pH කියලා කියන්නේ යම් කිසි ද්‍රාවණයක හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරට මවුල වලින් ගෙන සම්මත ද්‍රාවණයේ සාන්ද්‍රණයෙන් බෙදා ලැබෙන අගයේ 10 පාදයට ලඝු ඝනකයේ ඍණ වටිනාකම තමයි pH කියලා කියන්නේ. පැහැදිලිද? හරි. එහෙනම් අපි බලමු ගණන් දෙකක් හදලා කොහොමද ගණන් හදන්නේ කියන එක. අපි තුමු අපිට දීලා තියෙනවා මේක ඉතින් මතක තියෙන්න ඕන pH කියන කෙනා හොයන්න ඕන කරන සමීකරණය මොකද කියන එක. මේක මතක නැතුව මුකුත් කරන්න බෑ. අපි තුමු A කියලා ද්‍රාවණයක් තියෙනවා. මේ ද්‍රාවණය තුල තියෙන හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය අපිට දීලා තියෙනවා 10 ඍණ 4යි ඝන ඩෙසිමීටරයට මවුල කියලා. අපි අහනවා මේ ද්‍රාවණයේ pH අගය කීයද කියලා. සමීකරණය අපි ඉස්සලා ලියන්න ඕන. pH කියන කෙනා සමානයි ඍණ ලඝු 10 පාදයට හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය. ඊට පස්සේ අපි බලන්න ඕන හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය දීලා තියෙන ඒකකය මොකක්ද කියලා. අනිවාර්යෙන් ගන්න ඕන ඝන ඩෙසිමීටරට මවුල වලින්. ප්‍රශ්නයක් නැහැ දීලා තියෙන එකෙන්. එහෙනම් ඝන ඩෙසිමීටරට මවුල වලින් අරගෙන සම්මත ද්‍රාවණයේ සාන්ද්‍රණයෙන් බෙදනවා. ඒ කියන්නේ මේ ඒකකය අයින් වෙනවා. ඉතුරු වෙනවා 10 ඍණ 4 කියන එක. එහෙනම් අපිට කෙලින්ම ලියන්න පුළුවන් ඊළඟ පියවරේදී pH කියන කෙනා සමානයි ඍණ ලඝු 10 පාදයට ආයේ මෙතන මේ ඒකකය ලියලා ඝන ඩෙසිමීටරට මවුල වලින් බෙදනවා. ඒ මොකුත් ඕනේ නැහැ. පළවෙනි පියවරේ සමීකරණය ලියනවා. දෙවෙනි පියවරේ ඉලක්කම කෙලින්ම මෙතනට ආදේශ කරනවා. 10 පාදයට 10 ඍණ 4. හැබැයි හොඳට මතක තියාගන්න මේ ඒකකය ගැන මෙතන අනිවාර්යෙන් එයා තියෙන උන ඝන ඩෙසිමීටරට මවුල කියන එකේ. වෙන මොනවා හරි ඒකකයකින් නම් තියෙන්නේ මම අර කලින් කිව්වා වගේ ඒක ඝන ඩෙසිමීටරට මවුල බවට පරිවර්තනය කරගෙන තමයි එතනින් ඉහට ගාන හදන්න ඕනේ. නැත්තම් වරදිනවාමයි. හරි. මේ දේවල් හොඳට මතක තියාගන්න. මොකද අයනික සමතුලිතතාවයේ pH අගය හොයනකින් තමයි ගාන පටන් ගන්න තියෙන්නේ. පටන් අරගෙන ඉස්සරහට යන්න තියෙනවා ගාන ලොකු ලොකු කොටසකට අපිට ඉස්සරහට යන්න තියෙනවා. එතකොට මේ pH අගය හොයන එක වැරදුනොත් එහෙම එතනින් ගහන මුළු ගානම වැරදුනවා. හරිද? ඒ නිසා හොඳට මතක තියාගන්න මෙතන ඒකකය ගන්න ඩෙසිමිලට මවුල වලින් ගන්න ඕන. අපි ඒකකය අයින් කරගන්නවා. ලැබෙන ඉලක්කමේ 10 පාදයට ලඝු ඝනකයේ ඍණ වටිනාකමට pH කියලා කියනවා. හරි. එහෙනම් 10 පාදයට 10 ඍණ 4 ලඝු ඝනකයේ ඍණ 4යි. මේ ඍණ 4 මේ ඍණ වලින් ගුණ වුණාම pH අගය ලැබෙනවා 4යි කියලා. අපි දැන් පොඩ්ඩක් වෙනස් විදිහේ ගණන් බලමු. හරි. මේ බලන්නකෝ. අපිට කියනවා ඔයාලගේ ලඝුපත තියෙන්න ඕන දැන් ගණන් හදන්න. අපි තමයි අපිට කියනවා කැපිටල් B කියලා ද්‍රාවණයක් තියෙනවා. මෙන්න මේ B ද්‍රාවණය තුල තියෙන හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය මෙයාලා අපිට කියනවා 0.023 ඝන ඩෙසිමීටරට මවුල. මම මේ කැපිටල් M කියලා දාලා තියෙන ඝන ඩෙසිමීටරට මවුල කියන එකට ඇත්තටම ඔයාලට මේක ලියන්න අයිතියක් නැහැ. මට ඉඩම දෙන නිසායි මම කැපිටල් M කියලා මෙතන දාලා තියෙන්නේ. හරි. මේකේ pH වගේ කීයද කියලා අහනවා. අංක 1 සමීකරණය ලියා ගන්නවා. pH සමානයි ඍණ ලඝු 10 පාදයට හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය. මොකද අපිට මේ සමීකරණය ලියනකොට ලකුණු හම් වෙනවා. මෙහෙම ලියවනම් ඇටි එක්ස් හැමරේ ලකුණු දීලා තියෙනවා. හරි. ඊට පස්සේ ඝන හදන්නයි තියෙන්නේ. දැන් අපිට දීලා තියෙන්නේ 0.023 ඝන ඩෙසිමීටරට මවුල. ඒකකේ බැලුවා ඝන ඩෙසිමීටරට මවුල් ප්‍රශ්නයක් නැහැ. එහෙනම් අපිට දැන් ඒකකේ බඩන්නේ අපිට ඕන කරන්නේ මෙන්න මේ ඉලක්කම විතරයි. හොඳට මතක තියාගන්න මෙයාලා මෙතන කොයි තරම් දශම සංඛ්‍යා දුන්නත් මොන විදිහේ ඉලක්කමක් දුන්නත් අනිවාර්යෙන් මතක තියාගන්න ලඝු හොයන්න කලින් මෙතන තියෙන ඉලක්කම විද්‍යාත්මක අංකණයෙන් ලියාගන්න. එහෙනම් මේ 0.023 කියන කෙනා මම විද්‍යාත්මක අංකණයෙන් ලියුවොත් ඒ කියන්නේ මේ දශම ස්ථානයේ 1.2 දෙකක් පිටිපස්සට ගියොත් 2.3 ගුණ කිරීම 10 ඍණ 2 කියලා ලියා ගන්න පුළුවන්. හරි. විද්‍යාත්මක අංකණය කියන එක මතක නැත්නම් ඔය 5 6 වසර මල්ලිකෙනෙක්ගේ හරි නංගි කෙනෙක්ගේ හරි චුට්ටක් අහලා බලන්න. එතකොට එයාලා කියලා දෙයි මොකද්ද විද්‍යාත්මක අංකණය කියන්නේ කියලා. හරි. එහෙනම් මේ 0.023 කියන එක මට ලියා ගන්න පුළුවන් 2.3 ගුණ කිරීම 10 ඍණ 2 කියලා. හරිද? ඊට පස්සේ මෙයාට අදාළව 10 පාදයට ලඝු ඝනකයේ ඍණ වටිනාකම ගත්තා නම් ඉවරයි. හරි. එහෙනම් අපි කරේ මොකද්ද? දීලා තියෙනවා සාන්ද්‍රණය ඒකකේ බැලුවා ප්‍රශ්නයක් නැහැ. එහෙනම් අයින් කරා ඒකකේ
ගණ ඩෙසිබලට මවුලන කෙලිම අයින් කරන්න පුළුවන්. ඉතුරු වෙන ඉලක්කමේ 10 පාදයට ලඝු ගණ කෙරෙන වටිනාකම බල. මෙතන මොන සංඛ්‍යාවක් දීලා තිබ්බත් අපි ඉස්සරලා ඒක ලියා ගන්න ඕන මොකෙන්ද? විද්‍යාත්මක අංකණය. එහෙනම් දැන් අපි 10 පාදයට ලඝු ගණ කියවන්න ඕන කාගෙද? 2.3 ගුණ කිරීම 10 ඍණ 2. ඒ ලැබෙන ලඝු ගණකේ ඍණ වටිනාකම තමයි මේ ද්‍රාවණයේ pH කියලා කියන්නේ. හරි. එහෙනම් මම මේක ලියා ගන්න දැන් කොහොමද එන්නේ කියලා බලලා. එහෙනම් මේ විද්‍යාත්මක අංකණය ලියා ගත්තාම මෙහෙමයි. එහෙනම් මේක pH අගේ හොයන්න pH කියන කෙනා සමානයි ඍණ ලඝු 10 පාදයට 2.3 ගුණ කිරීම 10 ඍණ 2. හරි. මෙන්න මේ තියෙන ගුණිතය මට ලඝු වලින් එකතු කිරීමක් විදිහට ලියන්න පුළුවන්. ඍණ ලඝු 10 පාදයට 2.3 ධන ඍණ ලඝු 10 පාදයට 10 ඍණ 2. මම හිතන්නේ පැහැදිලි ඇති. හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය 0.023 ගණන ඩෙසිමිටරට මවුල ඒකකයේ අයින් කරා මෙයා විද්‍යාත්මක අංකණය ලියාගත්තා. එතකොට 2.3 ගුණ කිරීම 10 ඍණ 2 කියලා ආවා. මෙයාට අදාළව 10 පාදයට ලඝු ගණකයේ ඍණ වටිනාකම බලමු. එහෙනම් මේක මට එකතු කිරීමක් විදිහට ලියන්න පුළුවන්. මේ ගුණ කිරීම ලඝු වලින් එකතු කිරීමක් විදිහට ලිවොත් ඍණ ලඝු 10 පාදයට 2.3 දන්න ඍණ ලඝු 10 පාදයට 10 ඍණ 2. මේක ලඝු ගණකය හොයා ගන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. 10 පාදයට 10 ඍණ 2 ලඝු ගණකය කියලා කියන්නේ ඍණ 2යි. ඍණ 2 ඍණ වලින් ගුණ වුණාම ධන 2යි. හරි. එහෙනම් දැන් ප්‍රශ්නේ මේක කොහොමද හොයාගන්නේ කියන්නේ. හරි. 2.3 ලඝු ගණකේ බලන්නයි තියෙන්නේ. හරි. බලන්නකෝ. මොකද අපි බලන්න ඕනේ 2.3 ලඝු ගණකේ බලනවා කියලා කියන්නේ 23 බිංදුව කීයද කියලා බලනවා නම් හරි. මෙතන 2 දශම නිසා මම මෙතන පටන් ගන්නෙ 0.1 දශම. මොකද මෙතන තියෙන්නේ 1 ඉලක්කමක්. මෙතන 1 ඉලක්කමක් තියෙනවා නම් අපි පටන් ගන්නෙ 0.1 දශම කියලා. 0.1 දශම 23 බිංදුව කියන එක බලන්න. එහෙනම් ලඝු පොතේ 23 වෙනි අංකේ මෙතන 23 කියලා තියෙනවා නම් ඒ 23 බින් දැන් අපි දැන් ලඝු පොතේ මෙහෙමනේ තියෙන 1 2 3 ඔහොම ගිහිල්ලා වෙලා මේ පැත්තේ මේ පැත්තට පේලි ගහලා තියෙනවා 0.1 2 ඔහොම කියලා තියෙනවා 23 බින්දුව කියන එක. මෙන්න මෙතන තියෙන ඉලක්කම කීයද කියලා බලනවා. හරි. හරි. මම එකයි කියව ලඝු පොතක් දැන් තියෙන්න ඕන කියලා වෙලා ඔයාලා බලන්න 23 බින්දුව කීයද කියලා. 23 බින්දුව තියෙනවා 3.617 කියලා. එහෙනම් මෙතන 2 කියන ඉලක්කමක් විතරක් තිබ්බ නිසා 0.3617 කියලා ලියා ගන්න පුළුවන්. මෙහා ඉස්සරහා ඍණ ලකුණ තියෙනවා. එයාගේ ඍණ වටිනාකම. එහෙනම් මෙන්න මේ දෙක එකතු කරලා ගත්තනම් මේ ද්‍රාවණයේ pH වගේ. ඒ කියන්නේ 2 ධන ඍණ 0.3617. සොලු කරපුවාම එනවා 1.6383 කියලා. ඒ කියන්නේ විශාල ඉලක්කමෙන් කුඩා ඉලක්කම අඩු කරලා විශාල ඉලක්කමේ ලකුණ දාලා තියෙනවා. ඒ කියන්නේ දෙකෙන් අඩු කරනවා 0.3617. සොලු කරපුවාම එනවා 1.6383 කියලා. එහෙනම් මේ තමයි මේ ද්‍රාවණයේ pH අගය. හරි. හරි. මම තව එකම එක පාරක් මේක ගත්තේ කොහොමද කියන එක පැහැදිලි කරන්න. මොකද මේ බෝඩ් එක පොඩි නිසා මට දෙපාරක් තුන් පාරක් ඔයාලට පැහැදිලි කරන්න වෙනවා මේ කාරණේ. හරි. අපේ ගැටලුව තමයි B කියලා ද්‍රාවණයක් තියෙනවා. මේ B ද්‍රාවණයේ හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය මෙයාලා දීලා තියෙනවා 0.0223 ගණ ඩෙසිමීටරට මවුල කියලා. අපෙන් අහනවා මේ ද්‍රාවණයේ pH අගය කීයද කියලා. අපි ඉස්සරවම බලන්න ඕන ඒකකයේ දිහා. ඒකකයේ ඝන ඩෙසිමිටරට මවුල නම් කෙලින්ම ඒකකය අපි අයින් කරා. ඒක ඝන ඩෙසිමිටරට මවුල වලින් දීලා නැත්නම් අපි ඒකේ ඝන ඩෙසිමිටරට මවුල වලට හරව ගන්න ඕන. හරවගෙන අපිට ඒකකය අයින් කරන්න පුළුවන්. ඉතිරි වෙන ওই ඉලක්කම. ඒ ඉතිරි වෙන ඉලක්කම මම කියවා විද්‍යාත්මක අංකණයෙන් ලියා ගන්න ඕන. හරි. මේක දශම ස්ථානයේ දෙකක් පිටිපස්සට අරන් ගියා නම් හරි. දෙකක් පිටිපස්සට අරන් ගියා කියලා කියන්නේ 10 ඍණ 2 වෙනවා. මෙතන 2.3 වෙනවා. එහෙනම් මේ සංඛ්‍යාව විද්‍යාත්මක අංකණයෙන් ලියාගත්තොත් එන්නේ 2.3 ගුණ කිරීම 10 ඍණ 2 කියලා. මෙයාගේ ලඝු ගණකයේ හොයන 10 පාදයට ලඝු ගණකයේ ඍණ වටිනාකම තමයි pH කියලා කියන්නේ. එහෙනම් මම ඒක ලියනවා pH සමානයි ඍණ ලඝු 10 පාදයට 2.3 ගුණ කිරීම 10 ඍණ 2. මේ ගුණිතය මට ලඝු වලින් එකතුවක් විදිහට ලියන්න පුළුවන්. එහෙනම් ඍණ ලඝු 10 පාදයට 2.3 ධන ඍණ ලඝු 10 පාදයට 10 ඍණ 2 ලඝු ගණකය. මේ කොටස අපි ඉස්සල ගණන් වල කතා කරා. එහෙනම් 10 පාදයට 10 ඍණ 2 ලඝු ගණකය කියලා කියන්නේ ඍණ 2යි. ඍණ 2 ඍණ වලින් ගුණනහම මෙතෙන්ට ධන 2ක් කියලා. 10 පාදයට 2.3 ලඝු ගණකය. මම කියුවා මෙතන 2 දශම. මෙතන ඉලක්කම් එකක් විතරක් තියෙන නිසා මේක පටන් ගන්නේ 0.1 දශම කියලා. 23 බිංදුව බැලුවා. හරි. 23 බිංදුව කියලා කියන්නේ 36යි 17. මේක අපි වුණාට කියවන්නේ 3.3617. හරි. එතකොට එහෙනම් මෙයාගේ ඍණ වටිනාකම කියලා කියන්නේ ඍණ 0.3617 කියන එක. එහෙනම් මේ ද්‍රාවණයේ pH අගය හොයන්න නම් මේ දෙකට මේ ඍණ 0.3617 කියන එක එකතු කරන්න ඕන. එකතු කරන මේවා ඉතින් මේ දෙකේ පන්තියේ ගණන් ප්‍රශ්නයක් නැහැ. දෙකට මෙයා දෙකෙන් මෙයා අඩු කළා දැම්මනම් උත්තරේ එනවා pH අගය සමාන 1.6383. හරි. එහෙනම් මේ විදිහට තමයි යම් කිසි ද්‍රාවණයක pH අගය හොයන්නේ. හරි. හරි. අපි තව එක උදාහරණයක් බලමු.
අපිට දීලා තියෙනවා තව ද්‍රාවණයක් අපි තුමේ ද්‍රාවණයේ C කියලා. මෙන්න මේ C කියන ද්‍රාවණයේ හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය මෙයාලා දීලා තියෙනවා 0.75 කරන ඩෙසිමීටරට මවුල කියලා. හරි. මේ ද්‍රාවණයේ pH අගය හොයන්න කියලා කියනවා. අපි බලමු ද්‍රාවණයේ pH අගය කොහොමද හොයන්න කියලා බලලා. සරලයි. සරල ලියන සමීකරණය pH සමානයි ඍණ ලඝු 10 පාදයට හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය. ඊට පස්සේ අපි බලනවා හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය දීලා තියෙන එකකේ මොකද්ද කියලා. ප්‍රශ්නයක් නැහැ. කරන් ඩෙසිමීටරට මවුල මම ආයෙත් කියනවා ඔයාලට කැපිටල් M කියලා දාලා ලියන්න බෑ. මට ඉඩමද නිසා මම කැපිටල් M කියලා දාලා ලියන්නේ කරන් ඩෙසිමීටරට මවුල වෙනුවට. හරි. ඒකකේ කරන් ඩෙසිමීටරට මවුල නිසා මට කෙලින්ම මේකකේ අයින් කරලා දාගන්න පුළුවන්. ඒකකේ අයින් කරපුවාම මෙතන ඉතුරු වෙනවා ඉලක්කම. මේ ඉතුරු වෙන ඉලක්කම මම ලියා ගන්න ඕනේ විද්‍යාත්මක අංකනේ. හරි. මේක දිහා බලලා හිතන්න කොහොමද විද්‍යාත්මක අංකනේ ලියන්නේ කියලා. එකක් ගිහිලා මදි දෙකක් ගියා නම් හරි ඒ කියන්නේ 7.56 ගුණ කිරීම 10 2 කියලා ලියා ගන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ ඉලක්කමේ 10 පාදයට ලඝු ගණකයේ ඍණ වටිනාකම තමයි මේ ද්‍රාවණයේ pH කියලා කියන්නේ. එහෙනම් මට දැන් සමීකරණයේ මේ දත්ත ටික ආදේශ කරගත්තොත් pH සමානයි ඍණ ලඝු 10 පාදයට 7.56 ගුණ කිරීම 10 ඍණ 2 කියලා ලියා ගන්න පුළුවන්. එහෙනම් මේ ගුණ කිරීම ලඝු වලින් එකතු කිරීමක් විදිහට ලියුවොත් ඍණ ලඝු 10 පාදයට 7.5 දන ඍණ ලඝු 10 පාදයට 10 ඍණ 2 ලඝු ගණකය. හරි. මෙතනින් අයියා 10 පාදයට 10 ඍණ 2 ලඝු ගණකය ඍණ 2යි ඍණ 2 ඍණ වලින් ගුණ වුණාම ධන 2යි. හරි. 10 පාදයට 7.5 ලඝු ගණ sorry 7.56 ලඝු ගණකය ඍණ වටිනවා කම. හරි. මෙතන 7 දශම කියලා තියෙන නිසා මෙතන බිංදුව කියලා දාගන්න පුළුවන්. මොකද මෙතන තියෙන ඉලක්කම් 1යි ඉලක්කම් 1ක් තියෙනවා නම් අපි ලියන්නේ බිංදුවයි කියලා. බිංදුවයි දශම දැන් කීයද බලන්න ඕන. ලඝු පොතේ බලන්න ඕන 75.6 ලඝු ගණකය කීයද කියලා. බලන්න ඔයාලගේ ලඝු පොතේ 75.6 ලඝු ගණකය කීයද දෙන්නේ කියලා බලලා ඒක එනවා 8යි 7යි 8යි 5යි කියලා. එහෙනම් 10 පාදයට 7.56 ලඝු ගණකය කියලා කියන්නේ 0.8යි 7යි 8යි 5 කියන එක. මේකේ ඍණ වටිනාකම එහෙනම් ඍණ කියලා එනවා. මේක සුම් කරන්නයි තියෙන්නේ. එහෙනම් මෙයා ඍණාගයක්, මෙයා ධනාගයක්, විශාල එක්කෙනාගෙන් කුඩා එක්කෙනා අඩු කරලා විශාල එක්කෙනාගේ ලකුණ දාන එකයි කරන්නේ මේ වගේ වෙලාව. හරි. මේක සුළු කරපුවාම එනවා 1.12යි 1යි 5යි කියලා. එහෙනම් මේ තමයි මේ ද්‍රාවණයේ pH අගය. හරි. හරි. මම ඉලක්කම් ටිකක් ලියන්න මම සාන්ද්‍රණ ටිකක් දෙන්නම්. ඔයාලා මේ සාන්ද්‍රණ වලට අදාළව pH අගය ගණනය කරන්න. හරි. හරි. ලියාගන්න උදාහරණ කියලා දාලා මේක නෝට් එකක් ඔයාලා හදනවනේ. මේ නෝට් එකේ ලියාගන්න මෙන්න මේ මම මේ කියන ද්‍රාවණ වල pH අගයන් කොහොමද දෙන්නේ කියලා. මම ද්‍රාවණ පහක pH අගයන් දෙන්න. පළවෙනි ද්‍රාවණයේ pH අගය ඝන ඩෙසිමීටරට මවුල 10යි. මේකේ pH අගය හොයන්න. දෙවෙනි ද්‍රාවණයේ pH හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය මෙතන හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය පළවෙනි ද්‍රාවණයේ හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය කරන්න සිමිටර මවුල 10යි. ඇත්තරම යම් කිසි ද්‍රාවණයක් තුල පැවතිය හැකි උප්පරිම හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය තමයි කරන්න සිමිටර මවුල 10 කියලා කියන්නේ. හරි ඒ නිසා මේක ගොඩක් වැදගත් එකක්. ඔයාලා බලන්න කරන්න සිමිටර මවුල 10ක් වුණොත් යම් කිසි ද්‍රාවණයක හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය ඒ ද්‍රාවණයේ pH අගය කීයද වෙන්න ඕන කියලා. උප්පරිම වශයෙන් යම් කිසි ජලීය ද්‍රාවණයක් තුල සාමාන්‍යයෙන් අපිට විද්‍යාගාරයක් තුලදී පිළියෙල කරගන්න පුළුවන් උප්පරිම සාන්ද්‍රණය වගේ ගණන දෙසිමිටර මවුල 10. හරි. ඊළඟට 3.562 ගුණ කිරීම 10 ඍණ 2 ඝන ඩෙසිමීටරට මවුල. මෙන්න මේ ද්‍රාවණයේ pH එක කීයද කියලා හොයන්න ඕන. හරි දෙවෙනි එක. ඊළඟට තව ද්‍රාවණයක් තියෙනවා sorry. ඒ ද්‍රාවණය තුල තියෙන හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය මෙයාලා අපිට දීලා තියෙනවා. 0.0002.56 ඝන ඩෙසිමීටරයට මවුල. මේ ද්‍රාවණයේ pH එක කීයද කියලා. ඊට පස්සේ තව ද්‍රාවණයක් තියෙනවා සාන්ද්‍රණය 0.0032 sorry. 0.0002.412 ඝන සෙන්ටිමීටරයට මවුල කියලා දීලා තියෙනවා. හරි. මේ ද්‍රාවණයේ pH එක කීයද කියලා. ඊට පස්සේ තව ද්‍රාවණයක් තියෙනවා 3.12 ඝන මීටරයට මවුල කියලා දීලා තියෙනවා. මේ ද්‍රාවණයේ pH එක කීයද කියලා. හරි. එකක වෙනස්. මේ තුන් දෙනාම ඝන ඩෙසිමීටරයට මවුල, මෙයා ඝන සෙන්ටිමීටරයට මවුල වලින් දීලා තියෙනවා, මෙයා ඝන මීටරයට මවුල වලින් දීලා තියෙනවා. මෙන්න මේ පහ හදලා බලන්න කොහොමද pH එක යන්නේ කියලා. හරි. එහෙනම්
දැන්වයාලට තේරෙනවා යම් කිසි ද්‍රාවණයක හයිඩ්‍රෝනියමයින සාන්ද්‍රණය හොයාගත්තොත් ඒ හයිඩ්‍රෝනියමයින සාන්ද්‍රණය ඇසුරින් කොහොමද ද්‍රාවණයක pH වගේ හොයන්න කියලා. දැන් හිතන්නකෝ අපිට මෙහෙම මෙන්න මෙහෙම ගණන් දෙන්න. අපිට කියනවා HCl ද්‍රාවණයක් තියෙනවා. මේ HCl ද්‍රාවණයේ සාන්ද්‍රණය 2.5 ගුණ කිරීම 10^2 ඝන ඩෙසිමිටරට මවුල් කියලා කියනවා. හරි. මේ ද්‍රාවණයේ pH වගේ කීයද කියලා අහනවා. ඉතින් දැන් මේක ඉතින් වෙනම අපි ඉගෙන ගන්න දෙයක් නැහැ. රසායනික ගණනයෙන් අපි ඉගෙන ගත්තා යම් කිසි ද්‍රාවණයක් තුළ තියෙන දැන් HCl වල සාන්ද්‍රණය දන්නවා නම් මෙයා ප්‍රබල අම්ලයක්. ප්‍රබල අම්ලයක් නම් මෙයා පූර්ණ ලෙස විඝටනය වෙනවා. ඒ කියන්නේ HCl වල විඝටනය මට ලියන්න පුළුවන් H ධන සහ Cl ඍණ කියලා. එහෙනම් ස්ටොයිකියෝමෙතික අනුපාතය 1:1. මේවා රසායනික ගණනයේ අයනික සමතුලිතතාව වෙන්නේ මේ. මෙයාගේ සාන්ද්‍රණය H ධන සාන්ද්‍රණයට සමානයි. H ධන සාන්ද්‍රණය කියලා කියන්නේ මේ පද්ධතිය තුළ තියෙන හයිඩ්‍රෝනියමයින සාන්ද්‍රණය. හරි. එහෙනම් HCl වල සාන්ද්‍රණය දන්න නිසා H ධන සාන්ද්‍රණය අපිට එකකින් හොයා ගන්න පුළුවන් ස්ටොයිකියෝමෙතික අනුපාතයෙන්. ඊට පස්සේ මෙතනින් pH වගේ හොයන්න පුළුවන්. එහෙනම් HCl වල සාන්ද්‍රණය 2.5 ගුණ කිරීම 10^2 ගණන ඩෙසිමිටරට මවුල. එහෙනම් මේ ද්‍රාවණය තුළ තියෙන H ධන සාන්ද්‍රණය කියලා කියන්නේ 2.5 ගුණ කිරීම 10^2 ගණන ඩෙසිමිටරට මවුල. ඒ කියන්නේ මේ ද්‍රාවණය තුළ තියෙන හයිඩ්‍රෝනියමයින සාන්ද්‍රණය 2.5 ගුණ කිරීම 10^2 ගණන ඩෙසිමිටරට මවුල. එහෙනම් දැන් pH වගේ හොයන්න පුළුවන්. එහෙනම් බලමු කොහොමද හොයන්නේ කියලා වෙලාව. pH කියන කෙනා සමානයි ඍණ ලඝු 10 පාදයට හයිඩ්‍රෝනියමයින සාන්ද්‍රණය සමානයි ඍණ ලඝු 10 පාදයට 2.5 ගුණ කිරීම 10^2 ලඝුණකය. ඒ කියන්නේ සමානයි ඍණ ලඝු 10 පාදයට 2.5 ධන ඍණ ලඝු 10 පාදයට 10^2 ලඝුණකය. හරි. මෙතන එනවා දෙකක් කියලා. මේකේ ලඝුණකය කීයද කියලා මෙතන හොයලා දාලා සුළු කරලා ගත්තා නම් උත්තරේ එනවා මෙච්චරයි කියලා. හරිද? හරි. ඒ නිසා අපි එකින් එකට මේ දේවල් ඉගෙන ගන්න ඕනේ නැහැ. අපි ඉගෙන ගන්න ඕන දේ තමයි ද්‍රාවණයක හයිඩ්‍රෝනියමයින සාන්ද්‍රණය දීලා තියෙනවා නම් කොහොමද pH එක හොයන්නේ. හරිද? එතකොට අම්ලයක් හරි අම්ලයක් දීලා තියෙනවා නම් ඒ අම්ලයේ විඝටනය ලියාගෙන එතනින් එහාට හයිඩ්‍රෝනියම් සාන්ද්‍රණය කීයද කියලා හොයාගෙන pH එක හොයලා ඉතින්. හරි. හරි. එහෙනම් ඔන්න ඔය විදිහට තමයි යම් කිසි ද්‍රාවණයක් තුල තියෙන හයිඩ්‍රෝනියමයින සාන්ද්‍රණය පාවිච්චි කරලා ඒ ද්‍රාවණය තුල තියෙන pH එක හොයන්නේ. දැන් ඔයාලා හිතලා බලන්න මේ අපි හදපු ගණන් වලදී හයිඩ්‍රෝනියම් අයන සහ pH අතර තියෙන සම්බන්ධතාවය මොකක්ද? ඒ කියන්නේ හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය වැඩි වුණොත් pH අගයට මොකද වෙන්නේ? හරි. අපි සරල උදාහරණ දෙකක් ගමු. පළවෙනි අවස්ථාව. අපි තුමු එක අවස්ථාවක තියෙනවා හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය 10^1. තව අවස්ථාවක් තියෙනවා දෙවෙනි අවස්ථාවේ හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය 10^10. හරි. එහෙනම් මෙතන 10^1 ඝන ඩෙසිමිටරට මවුල මෙතන 10^10 ඝන ඩෙසිමිටරට මවුල. දැන් හිතෙන් හදලා කියන්න පුළුවන් නේ කීයද එහෙනම් මේකේ pH එකේ මෙයාගේ 10 පාදයට ලඝු ඝනකේ ඍණ වටිනාකම. 10^1 10 පාදයට ලඝු ඝනකේ කියලා කියන්නේ ඍණ 1යි ඍණ 1 ඍණ වටිනාකම කියලා කියන්නේ කීයද 1යි. එහෙනම් මෙතන pH එකේ කීයක් වෙලා තියෙනවද 1ක් වෙලා තියෙනවා. එහෙනම් මේක දෙක ගමන් කියන්න පුළුවන් මෙතන pH එකේ කීයක් වෙනවද 10ක් වෙලා තියෙනවා. දැන් බලන්න මේ දෙන අතර තියෙන සම්බන්ධතාවය මොකද කියලා බලමු. ද්‍රාවණයේ හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය 10^1 වෙනකොට pH 1යි. ද්‍රාවණය තුළ හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය 10^10 වෙනකොට, ඒ කියන්නේ 10^1 10^10 සංසන්දනය කරොත් 10^10 කියන එක ඉතාමත් කුඩා වෙලානේ තියෙන්නේ. එහෙනම් හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය අඩු වෙන්න pH අගේ වැඩි වෙන එකයි වෙන්නේ. 10^1 වෙනකොට pH අගේ 1යි, 10^10 වෙනකොට pH අගේ 10යි. එහෙනම් හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය වැඩි වෙනකොට pH අගේ මොකක් වෙලා තියෙන්නේ? අඩු වෙලායි තියෙන්නේ. එහෙනම් මෙන්න මේ pH අගය සහ හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය අතර සම්බන්ධතාවය මට මෙන්න මේ විදිහට ලියන්න පුළුවන්. ඒ තමයි pH කියන කෙනා කොහොමද සමානුපාතික වෙන්නේ? එක්කෙනෙක් වැඩි වෙනකොට අනිත් එක්කෙනා අඩු වෙනවා කියලා කියන්නේ pH සමානුපාතිකයි ප්‍රතිලෝමව හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණයට. හරි. ඒ කියන්නේ pH ප්‍රතිලෝමව සමානුපාතික වෙලා තියෙනවා හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණයට. ඒ නිසා මෙයා වැඩි වෙනකොට මොකද වෙන්නේ? මෙයා අඩු වෙනවා. හරි. ඒ නිසානේ ළමයි යම් කිසි දැන් අපි ද්‍රාවණයක් ආම්ලිකයි කියලා කියන්නේ ඔයාලා ඉගෙනගෙන තියෙන විදිහට 10 11 5 2 ඉගෙනගෙන තියෙන විදිහට ද්‍රාවණයක් ආම්ලිකයි කියලා කියන්නේ pH අගේ 4 වඩා වැඩි වෙනකොට නෙමෙයි pH අගේ අඩු වෙනකොට. pH අගේ අඩු වෙන්න ද්‍රාවණය තුළ තියෙන හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය වැඩි කියන එකයි එකකින් අදහස් කරන්නේ. පැහැදිලිද? අපි දන්නවා බයෝ කරන ළමයි විශේෂයෙන් ආම්ලික යුෂ. ඒ කියන්නේ අපේ අපි ඔය කියන්නේ මේ ගෑස්ට්‍රයිටිස් කියලා වෙලලා. ඔය කියන්නේ මේ දැන් අර ආමාශයෙන් අපි හැමෝම දන්නවා ආමාශයෙන් ආම්ලික විෂ නිෂ්පාදනය කරනවා. ඒ ආම්ලික විෂයෙහි තියෙන ප්‍රධාන සංඝටකය තමයි HCl කියන කෙනා. එතකොට ඇසිඩ් නේ තියෙන ආමාශය තුල. ඒ ඇසිඩ් කියන කෙනා නිසා ආමාශයේ බිත්තිය තුවාල වෙනවා. ඒකට අපි කියනවා ගෑස්ට්‍රයිටිස් කියලා.
හරි එනගේ ගෙස්ට්‍රයිටිස් හැදෙන්න හේතුව තමයි ද්‍රාවණීය තුළ තියෙන ඒ ආම්ලික එහෙම නැත්නම් ඒ ආමාශය විෂ තියෙන විෂ තුළ තියෙන HCL කියන එක. පැහැදිලිද? ඔයාලා බයෝ වල දෙගෙන ගන්නවා මේ ආමාශ විෂයේ pH අගේ ආසන්නම එකක් විතර වෙනවා කියලා. එතකොට දැන් බලන්නකො මොකක්ද වෙලා තියෙන්නේ කියලා. pH අගේ එකයි. pH අගේ ගොඩක් අඩුයි. pH අගේ ගොඩක් අඩුුනේ ඇයි? ඒ පද්ධතිය තුළ තියෙන හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය සාපේක්ෂව වැඩි වෙච්ච නිසා. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ කාරණේ යම් ද්‍රාවණයක් තුළ හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය වැඩි වෙනවා නම් ඒ ද්‍රාවණය තුළ තියෙන pH අගේ මොකක් වෙලාද වෙන්නේ? අඩු වෙන එකයි සිද්ධ වෙන්නේ. මම හිතන්නේ මේ ටික පැහැදිලි ඇති. හරි. එහෙනම් ওই විදිහට තමයි යම් ද්‍රාවණයක් තුළ තියෙන හයිඩ්‍රෝනියම් සාන්ද්‍රණය පාවිච්චි කරලා pH අගේ සෙවීම සිදු කරන්නේ. දැන් අලුත් එකක්. pOH අහලා නැහැ. අද තමයි අහන්නේ. හරි. දැන් බලන්නකො pH අගේ හැම කොහොමද කියලා. pH කියන කෙනා සමානයි ඍණ ලඝු 10 පාදයට හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය. මම කියව මෙතන හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය වෙනුවට ඕන නම් H ධන සාන්ද්‍රණය කියලා දාන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ සම්බන්ධයක් තියෙනවා. ඒ කියන්නේ මෙන්න මෙතන තියෙන කෙනා තමයි BM උඩ තියෙන්නේ. හරිද? මෙතන H ධන සාන්ද්‍රණය වෙනුවට තමයි මේ හයිඩ්‍රෝනියම් සාන්ද්‍රණය නිල තියෙන්නේ. එහෙනම් H ධන සාන්ද්‍රණය කියුව මෙතෙන්ට H. එහෙනම් මෙන්න මේ චුට්ටකින් මෙන්න මේ තියෙන P කියන කෙනාගෙන් අදහස් කරන්නේ ඍණ ලඝු 10 පාදයට කියනවා. හරි. එහෙනම් දැන් මෙයා සඳහා සමීකරණයක් කිව්වොත් අපිට නිගමනය කරන්න පුළුවන්. මෙයාට දාලා සමීකරණය. pOH සෙවීම සඳහා. හරි. බලන්න කොහොමද ගන්නේ කියලා. pOH සමානයි P කෙනකේ තේරුම ඍණ ලඝු 10 පාදයට කියන එක. pH කිව්ව 10 පාදයේ ගන්න හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය. එහෙනම් මෙතන pOH කියලා කියනකොට 10 පාදයේ ලඝවන කෙරෙන වටිනාකම කියන්නේ කාට අදාළවද? ඒ පද්ධතිය තුල තියෙන හයිඩ්‍රොක්සයිඩ් අයන වලට අදාළව. එහෙනම් ද්‍රාවණයේ pOH අගේ සෙවීම සඳහාත් මට සමීකරණයක් තියෙනවා. තමයි ඍණ ලඝු 10 පාදයට OH අයන සාන්ද්‍රණය. ඉතින් මේක අමුතුවෙන් උගන්වන්න ඕනේ නැහැ. දැන් ඔයාලට තේරෙනවා මේ සමීකරණය වගේම තමයි මේකත්. හරි. මෙතන හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය ගන්න ඕන ගණන ඩෙසිමලට මවුල වලින් සම්බන්ධ ද්‍රාවණයේ සාන්ද්‍රණය බෙදලි වල ඒකකය අයින් කරන්න ඕන. ඊට පස්සේ විද්‍යාත්මක අංකණය ලියා ගන්න ඕන. ලියාගනි වල 10 පාදයට ලඝවන කැරගෙන ඉන්න වටිනාකම ගන්න pH. ඕකම තමයි pOH. OH න සාන්ද්‍රණය ගණන ඩෙසිමලට මවුල වලින් ගන්න ඕන. ඊට පස්සේ ඒකකය අයින් කර ගන්න ඕන සම්බන්ධ ද්‍රාවණයේ සාන්ද්‍රණය බෙදලා ලැබෙන ඉලක්කම විද්‍යාත්මක අංකණය ලියා ගන්න ඕන. විද්‍යාත්මක අංකණය ලියාගෙන යාගේ 10 පාදයට ලඝු ඝන කෙරෙන වටිනාකම ගත්තා නම් ඒ ද්‍රාවණයේ pOH කෙනකන හොයා ගන්න. පැහැදිලිද? හරි. එහෙනම් අපි බලමු ගණන් දෙක තුනක් ද්‍රාවණයක pOH අගේ සෙවීම ගැන. හරි. අපි හිතමු මේ කැපිටල් A කියලා ද්‍රාවණයක් තියෙනවා. මෙන්න මේ A කියන ද්‍රාවණයේ තියෙන OH අයන සාන්ද්‍රණය අපිට කියනවා 10^3 ඝන ඩෙසිමීටරයට මවුල් කියලා. අපෙන් අහනවා මේ ද්‍රාවණයේ pOH අගේ කීයද කියලා. මෙහෙමයි අපි ලියන්නේ pOH. pH කියන කෙනා අපි ලියන්නේ මෙහෙම pH. හරි. මේ pOH අගේ කීයද කියලා අහනවා. එහෙනම් අරකමයි සමීකරණය ලියනවා. pOH සමානයි ඍණ ලඝු 10 පාදයට OH ඍණ අයන සාන්ද්‍රණය. මෙතන තියෙන ඉලක්කම එහෙම නැත්නම් මේ දීලා තියෙන OH ඍණ සාන්ද්‍රණය අපි බලන්න ඕන මොකින්ද දීලා තියෙන්නේ කියලා. ඝන ඩෙසිමීටර මවුල වලින් නම් ඒකක කෙලිම අපි අයින් කරනවා. මෙතන තියෙන ඉලක්කම විද්‍යාත්මක අංකණය ලියනවා. මේක එහෙමයි ලියලා තියෙන ප්‍රශ්නයක් නැහැ. ඍණ ලඝු 10 පාදයට 10^3 ලඝු ඝනකය. 10 පාදයට 10^3 ලඝු ඝනකය ඍණ 3යි. ඍණ 3 ඍණ වලින් ගුණනහම pOH අගෙනවා. කීයක් කියලාද? 3ක් කියලා. හරි. හරි. තව උදාහරණයක් බලමු අපි. අපි තුමු වෙන ද්‍රාවණයක්. අපිට ඒ ද්‍රාවණේ හරි. තව ද්‍රාවණයක්. මේ ද්‍රාවණේ OH ඍණ අයන සාන්ද්‍රණය අපිට දීලා තියෙනවා 0.0052 ඝන ඩෙසිමීටරයට මවුල කියලා. අපි මේ ද්‍රාවණයේ pOH අහනවා. pOH වන සමීකරණය ඉස්සලා ලිවොත් pOH කියන කෙනා සමානයි ඍණ ලඝු 10 පාදයට OH ඍණ අයන සාන්ද්‍රණයට. හරි. බලන්නකෝ දැන් pOH ටික මොකද වෙන්නේ කියලා. ඉස්සල් බලන ඒකකයේ දිහා ඝන ඩෙසිමීටරයට මවුල ප්‍රශ්නයක් නැහැ. මේ අයින් කරන්න පුළුවන්. ඊට පස්සේ මේ තියෙන ඉලක්කම විද්‍යාත්මක අංකණයෙන් ලියගන්න. මෙයා විද්‍යාත්මක අංකණයෙන් ලියව කියලා කියන්නේ දශම ස්ථාන 3ක් පිළිවසරෙන්න ඕන. ඒ කියන්නේ 5.2 ගුණ කිරීම 10 ඍණ 3 කියලා ලියගන්න පුළුවන්. එහෙනම් මං 10 පාදයට ලඝු කණකේ ඍණ වටිනාකම ගන්න ඕන මෙන්න මේ ඉලක්කම. එහෙනම් මට ලියන්න පුළුවන් pOH කියන කෙනා සමානයි ඍණ ලඝු 10 පාදයට 5.2 ගුණ කිරීම 10 ඍණ 3 ලඝු කණකේ. හරි. බලන්න මේ ගුණ කිරීම එකතු කිරීමක් විදිහට ලියන්න පුළුවන්. ඍණ ලඝු 10 පාදයට 5.2 ධන
රින ලඝු 10 පාදයට 10 රින 3 ලඝු ගණකය 10 පාදයට 10 රින 3 ලඝු ගණකය රින 3යි රින 3 රින වලින් ගුණ වුණාම ධන 3යි එහෙනම් මෙතෙන්ට එනවා 3ක් කියලා මේ ලඝු ගණකය හොයන්න ඕන 10 පාදයට 5.2 ලඝු ගණකය මෙතන 5 දශමනේ ඒ නිසා 5 කියන එක කියලා ඉලක්කම් එකක් විතරක් තියෙන නිසා මම මේක පටන් ගන්නෙ 0.5 දශම 5.2 10 පාදයේ ලඝුකය හොයනවා කියලා කියන්නේ 52 බිඳුවේ අගය කීයද කියලා බලනවා. හරි. 52 බිඳුව අගය එනවා 7.16 බිඳුව කියන්නේ. එහෙනම් මෙතන 5.2 10 පාදයේ ලඝුකය කියලා කියන්නේ 0.7216 බිඳුවයි කියන එක. හරි. මේක ඍණ වටිනාකම. එහෙනම් මෙතන ඍණ එන්නවා. එහෙනම් දැන් තියෙන දෙකේ පන්තිය ගානක්. මෙතන 3, මෙතන ඍණ 0.716. මේ දෙක එකතු කරන්නයි තියෙන්නේ. අපි දන්නවා විශාල කෙනාගෙන් කුඩා කෙනා අඩු කරලා විශාල කෙනාගේ ලකුණ දාන. එතකොට මේක සුළු කරපුවාම එනවා 2.284 කියලා. මේ ලැබුණේ මොන අගයේද? pOH අගේ. එහෙනම් මේ ද්‍රාවණයේ pOH අගේ කියන එක නම් සමානයි 2.284 කියන එකට. හරි. මම හිතන්නේ දැන් ඔයාලට තේරෙනවා යම් කිසි ද්‍රාවණයක හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය දීලා තිබ්බොත් කොහොමද pH අගේ හොයන්නේ යම් කිසි ද්‍රාවණයක OH ඍණ අයන සාන්ද්‍රණය දීලා තිබ්බොත් කොහොමද අපි මේ ද්‍රාවණයට අදාළව pOH හොයන්නේ කියන කාරණේ ගැන හරි එහෙනම් අපිට මේ වෙනකම් වැදගත් වෙච්ච සමීකරණ දෙකක් තියෙනවා මම මේ සමීකරණ දෙක මෙතන ලියන්නම් ඒ තමයි pH අගේ හොයන්න අපිට සමීකරණයක් තිබ්බා ඍණ ලඝු 10 පාදයට හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය කියන එක pOH සේම සඳහා අපිට සමීකරණයක් තිබ්බා pOH සමානයි ඍණ ලඝු 10 පාදයට OH ඍණ කියන එක. මම හිතන්නේ පැහැදිලි ඇති. එහෙනම් දැන් අපි pH අගේ හෙව්වා pOH අගේ හෙව්වා. දැන් අපිට වෙනස් විදිහේ ගානකට යන්නයි හදන්නේ. දැන් මෙච්චර වෙලා අපි pH හෙව්වේ හයිඩ්‍රෝනියම් සාන්ද්‍රණය දීලා තිබ්බා. මෙච්චර වෙලා අපි pOH හෙව්වේ OH ඍණ සාන්ද්‍රණය දීලා තිබ්බා. හරි. දැන් අපි බලමු හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය විතරක් දීලා තියෙනකොට කොහොමද අපි මේ ද්‍රාවණේ pH සහ pOH කියන දෙකම හොයන්නේ කියන කාරණේ ගැන. හරි. මෙන්න මේ ගාන ඔයාලට ඕනනම් ලියා ගන්න. ඕනනම් මේ ලියා ගන්නවා. හරි. සෙල්සියස් අංශක 25 දී ජලීය ද්‍රාවණයක අපි තුමු කැපිටල් A කියලා වෙලා. කැපිටල් A ජලීය ද්‍රාවණයක හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය 10^2 ඝන ඩෙසිමීටරයට මවුල වේ. හරි. ලියා ගන්න ගාන. සෙල්සියස් අංශක 25 දී කැපිටල් A ජලීය ද්‍රාවණයේ හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය 10^2 ඝන ඩෙසිමීටරයට මවුල වේ. පළවෙනි ප්‍රශ්නේ ද්‍රාවණයේ pH අගය සොයන්න. දෙවෙනි ප්‍රශ්නේ ද්‍රාවණයේ OH ඍණ අයන සාන්ද්‍රණය සොයන්න. තුන්වෙනි ප්‍රශ්නේ මේ ද්‍රාවණයේ pOH සොයන්න. හරි. මම හිතන්නේ ප්‍රශ්න පැහැදිලි ඇති. කැපිටල් A කියලා ජලීය ද්‍රාවණයක් දීලා තියෙනවා. උෂ්ණත්වය සෙල්සියස් අංශක 25යි උෂ්ණත්වය සෙල්සියස් අංශක 25ක් වෙනකොට මේ ද්‍රාවණය තුල තියෙන හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය යාලා කියනවා 10^2 ඝන ඩෙසිමීටරයට මවුල කියලා. මෙන්න මේ தත්ත්වය පාවිච්චි කරලා ඒ ද්‍රාවණයේ pH හොයන්න කියලා කියනවා. ඒ ද්‍රාවණය තුල තියෙන OH අයන සාන්ද්‍රණය හොයන්න කියලා කියනවා. මේ ද්‍රාවණය තුල තියෙන pOH අගය කීයද කියලා හොයන්න කියලා කියනවා. හරි. මම මේක මකනවා මට ඉඩමදි නිසා. හරි. ඔයාලා පුළුවන් නම් උත්සාහ කරලා බලන්න මම මේ ගාන හදන කලින් ගාන හදන්න පුළුවන් කියලා. ඇත්තටම හදා ගන්න පුළුවන් ඔයාලට. දක්ෂයි වලට කල්පනා කරන්න පුළුවන් හරි බලන්නකෝ හදන්නේ කොහොමද කියලා මම කියන සරලව ලියා ගන්නම් කැපිටල් A මේකේ හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය 10^2 ගණන් ඩෙසිමීටර මවුල pH අහනවා OH ඍණ සාන්ද්‍රණය අහනවා pOH අහනවා අපි ඉස්සලා pH හොයමු සමීකරණේ ලියනවා pH සමානයි ඍණ ලඝු 10 පාදයට හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණයට ඉස්සලා හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය ඕන pH අගේ හොයන්න. ප්‍රශ්නයක් නැහැ දීලා තියෙන හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය. දීලා තියෙන ඝන ඩෙසිමීටරට මවුල වෙන. එහෙනම් කොහොමවත් ප්‍රශ්නයක් නැහැ එකකේ කෙලින් මයින් කරන්න පුළුවන්. ඉතුරු වෙන්නේ 10 ඍණ 2. විද්‍යාත්මක අංකණයෙන් තමයි කොහොමවත් ඒ ඉදිරිපත් කළ දෙන්නේ 10 ඍණ 2යි කියලා. එහෙනම් මට ලියන්න පුළුවන් pH සමානයි ඍණ ලඝු 10 පාදයට 10 ඍණ 2 ලඝු ගණකය. 10 පාදයට 10 ඍණ 2 ලඝු ගණකය ඍණ 2යි ඍණ 2 ඍණ වලින් ගුණ වුණාම pH අගය 2යි. එහෙනම් අපි මේ ගැටලුවේ පළවෙනි ප්‍රශ්නයේ උත්තරේ හම්ුණායි තමයි හයිඩ්‍රෝනියම් සාන්ද්‍රණය 10^2 වෙනකොට මේ ද්‍රාවණයේ pH අගය අපි හොයාගත්තා 2ක් කියලා. ඊළඟට මෙයාලා අහනවා මේ ද්‍රාවණයේ OH ඍණ අයන සාන්ද්‍රණය කීයද කියලා. දැන් නිකන් කරකවලා තැරිය වගේ. හිතාගන්න බෑ කොහොමද හදන්නේ කියලා. හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය දීලා OH ඍණ අයන සාන්ද්‍රණය කීයද කියලා. මේක හරියට නිකන් මං ගාව රුපියල් 10ක් තියෙනවා. ඔයා ගාව කීයක් තියෙනවද කියලා වෙලා වෙන එකකින්. හරි. සම්බන්ධතාවයක් තියෙනවා. ඒ සම්බන්ධතාවය ගැන අපි ඉගෙන ගත්තා අපේ පළවෙනි වීඩියෝ එකේදී.
අපි කීවා යම් කිසි ජලීය ද්‍රාවණයක් තුල මෙන්න මෙහෙම සමතුලිතයක් අනිවාර්යෙන් ක්‍රියාත්මක වෙනවා කියලා. හයිඩ්‍රෝනියම් ධන OH ඍණ ඕනම ජලීය පද්ධතියක් තුල තියෙනවා. එහෙනම් කැපිටල් A ජලීය ද්‍රාවණය කියලානේ කියන්නේ. එහෙනම් මේ පද්ධතිය තුල මේ සමතුලිතය තියෙනවා. මේ සමතුලිතයේ යම් තැනක තියෙනවාද මෙන්න මේ සමීකරණය සඳහා යොදන්න පුළුවන්. Kw කියන කෙනා සමානයි හයිඩ්‍රෝනියම් මයිනස් ආන්දනයේ ගුණ කිරීම OH ඍණ සාන්දනය. මකට දැන් මතක් වෙනවා ඉතින් මෙහෙම එකක් අපි ඉගෙන ගත්තා කියලා. මේ Kw වලට අපි නමකුත් දුන්නා. මෙයාට අපි කිව්වා ජලයේ අයනීකරණ ගුණිතය කියලා. අපි කිව්වා මෙයා රඳා පවතින්නේ මෙයා වෙනස් වෙන්නේ එක්කෙනෙක් මත විතරයි. කවුරු මත විතරද? උෂ්ණත්වය මත විතරයි මෙයා වෙනස් වෙන්නේ. උෂ්ණත්වය මේ ගාණදී අපිට දීලා තියෙනවා සෙල්සියස් අංශයක 25යි කියලා. මං කියව මේක මතක තියාගන්න ඕනේ. Kw කියන කෙනාගේ උෂ්ණත්වය සෙල්සියස් අංශයක 25ේදී සෙල්සියස් අංශයක 25ේදී Kw කියන කෙනාගේ අගය 10 ඍණ 14යි මවුල වර්ග dm ඍණ 6ක් වෙනවා. හරි. එහෙනම් දැන් ඉතින් ගාණ හදලා ඉවරයි. ප්‍රශ්නයක් නැහැ. Kw ලාගේ අපි දන්නවා උෂ්ණත්වය 25ක් වෙනකොට මෙයා 10 ඍණ 14ක් වෙනවා කියලා. පද්ධතිය තියෙන හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය දීලා තියෙනවා 10 ඍණ 2ක් කියලා. එහෙනම් ඉතින් අපිට හොයන්න තියෙන්නේ ඕෂණයි සාන්ද්‍රණය කීයද කියලා. හරි මේකේ ඉගෙන ගන්න තියෙන මූලිකම කාරණේ තමයි අපිට වැඩක් නැහැ කැපිටල් ඒ කියන ද්‍රාවණය තුල තියෙන කවුද කියන එක. HCl ද සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද සෝඩියම් ක්ලෝරයිඩ් ද මොකක් තිබ්බත් අපිට ප්‍රශ්නයක් නැහැ. මොකක් තිබ්බත් පද්ධතිය ජලීය ද්‍රාවණයක් කියලා යාලා අපිට දීලා තියෙනවා. මේක ජලීය ද්‍රාවණයක්. ජලීය ද්‍රාවණයක් නම් මේ සමතුලිතයේ තියෙනවා. මේ සමතුලිතයේ කොහෙද තියෙන්නේ? එතෙන්ට මේ සමීකරණය දාන්න පුළුවන්. Kw සමානයි පද්ධතිය තුල තියෙන හයිඩ්‍රෝනියම් සාන්ද්‍රණය ගුණ කිරීම පද්ධතිය තුල තියෙන ඕෂණයි සාන්ද්‍රණය. ඉතින් පද්ධතිය තුල තියෙන හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය තමයි අපිට 10 ඍණ 2යි කියලා දීලා තියෙන්නේ. Kw කියන කෙනාගේ අගය උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 25ක් වෙනකොට 10 ඍණ 14ක් වෙනවා. එකක් මතක තියාගන්න ඕන කාරණා. එහෙනම් Kw ලාගේ දන්නවා හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණයක් දන්නවා. එහෙනම් මේ සමීකරණයෙන් අපිට හොයන්න තියෙන්නේ පද්ධතිය තුල පවතින ඕෂණයි සාන්ද්‍රණය විතරයි. හරි. මම ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මම මේ දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ ගන්නේ මට කියන්න පුළුවන් මෙහෙම කතාවක්. Kw සමානයි මේ ඔප්පු කරන්නේ මම කූත් කරන්න ඕනේ නිකන් ලිවන ගැදී භෞතික අවස්ථා දාන්න ඕනේ. හැබැයි මට ඉඩම දෙන්න නිසා මම මේවට භෞතික අවස්ථා දාන්නේ නැත්තේ. සෙල්සියස් අංශක 25 දී. දැන් මේ සමීකරණය යොදන්න උෂ්ණත්වයක් ඕන වෙන්නේ නැහැ. මේක පටලවා ගන්න එපා. සමීකරණය යොදන්න උෂ්ණත්වයක් ඕන වෙන්නේ නැහැ. Kw සඳහා අගේ දාන තමයි උෂ්ණත්වය ඕන වෙන්නේ. ඒකයි මම සෙල්සියස් අංශක 25 දී කියන එක මේක ලියලා ඉවර ඊට පස්සේ ලිවි. 25 දී 10 ඍණ 14යි මවුල වර්ග dm ඍණ 6 සමානයි හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය ගුණ කිරීම OH ඍණ අයන සාන්ද්‍රණයට. දැන් හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය මෙයාලා අපිට දීලා තියෙනවා 10 ඍණ 14යි මවුල වර්ග dm ඍණ 6 සමානයි හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය 10 ඍණ 2යි ගණන් ඩෙසිමීටරට මවුල OH ඍණ අයන සාන්ද්‍රණයට. දන්නේ නැත්නම් ඒක ගණන් ඩෙසිමීටරට මවුල වලින් එකක් මෙතනින් අයින් කරනවා. එතකොට මෙතන ඉතුරු වෙනවා ගණන් ඩෙසිමීටරට මවුල කියන එක 10 ඍණ 2ට මෙතන ඍණ 2ක් අයින් කරපුවම මෙතන ඍණ 12ක් ඉතුරු වෙනවා. එහෙනම් මෙතනින් 10 ඍණ 12යි කියලා. එහෙනම් දැන් උත්තරේ පද්ධතිය තුල පවතින OH ඍණ අයන සාන්ද්‍රණය සමානයි 10 ඍණ 12යි ගණන් ඩෙසිමීටරයට මවුල. හරි. එහෙනම් අපේ මේ ගැටලුවේ දෙවෙනි ප්‍රශ්නෙට උත්තරය ආවා. පළවෙනි ප්‍රශ්නේ මේ pH අගය කීයද කියලා මතක ඇති. pH අගය 2ක් කියලා ආවා. ඊට පස්සේ මෙයාලා අහනවා මේ ජලීය පද්ධතිය තුල තියෙන ඕෂණ අයන සාන්ද්‍රණය කීයද කියලා. ඒක දැන් අපි හෙව්වා 10 ඍණ 12යි ගණන් ඩෙසිමීටරට මවුල කියලා. ඊළඟට මෙයාලා අපෙන් අහනවා මේ පද්ධතිය තුල පවතින OH ඍණ අයන සාන්ද්‍රණය කීයක් වෙනවද කියලා. Sorry. pOH අගය කීයද කියලා. තුන්වෙනි ප්‍රශ්නය. හරි. මේ පද්ධතිය තුල තියෙන pOH අගය හොයන්න පුළුවන් මෙහෙම සමීකරණය අපි දන්නවා. pOH කියන එක නා සමානයි ඍණ ලඝු 10 පාදයට OH ඍණ අයන සාන්ද්‍රණයට. ඍණ ලඝු 10 පාදයට OH ඍණ සාන්ද්‍රණය අපි ඉස්සෙල්ලා හෙව්වා දැන් 10 ඍණ 12යි කියලා මෙතෙන්ට. හරි. ගණන් ඩෙසිමීටරට මවුලනේ. ඒ නිසා කෙලින්ම මට 10 ඍණ 12 කියන එක දාගන්න පුළුවන්. 10 පාදයට 10 ඍණ 12 ලඝු කණකය ඍණ 12යි. ඍණ 12 ඍණ වලින් ගුණ වුණාම 12යි කියලා එනවා. එහෙනම් මේ ද්‍රාවණයේ pOH අගය 12ක් කියලා එනවා. හරි. එහෙනම් මම උත්තර ටික විතරක් ලියන්නම් මෙතනේ. දැන් බලන්න ඔයාලා හදපු උත්තර හරිද කියලා. හරි නා. ඇත්තටම ගොඩක් හොඳයි. සුපිරි. හරි. pH අගය කීයද කියලා ඇහුවා. pH අගය 2යි. මේ ද්‍රාවණයේ ඕෂණ සාන්ද්‍රණය කීයද කියලා ඇහුවා. 10 ඍණ 12යි. ඒකක තියෙන්න ඕන ගණන් ඩෙසිමීටරට මවුල. මේ ද්‍රාවණයේ pOH අගය 12. දැන් තව පොඩි සම්බන්ධතාවයක් එනවා. නිකමට බලන්න මේ ද්‍රාවණයේ pH අගයයි pOH අගය එකතු කරපුවම කීයක් වෙනවද කියලා. pH 2යි pOH 12යි මේ දෙන එකතු කරොත් එහෙම මුළු ඉලක්කම 14ක් වෙනවා. හරි. gedara wedak මේක කරන්න.
මේ වීඩියෝ එක ඉවරයි. මෙන්න මේක ඔප්පු කරලා පෙන්නන්න. සෙල්සියස් සංසක 25 දී ජලීය ද්‍රාවණයක pH දන pOH වල එකතුව 14ක් වෙනවා කියලා පෙන්නන. හරි. සෙල්සියස් සංසක 25. ඊළඟ එක ඕනෑම උෂ්ණත්වයකදී ජලීය ද්‍රාවණයක pH දන pOH කියන කෙනා pKW වලට සමාන වෙනවා කියලා පෙන්නනවා. දැන් ඔයාලා දන්නවා මොකද p කියන්නේ කියලා. pH හැදෙන කොහොමද කියන දන්නවා, pOH හැදෙන කොහොමද කියන දන්නවා. එහෙනම් ඉතින් තේරෙන්න ඕන pKW හැදෙන කොහොමද කියන කාරණය ගැන. හරි. හරි. මෙච්චරයි මම මේ වීඩියෝ එකේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මේ දෙක ඔයාලා කරන්න මම ඊළඟ වීඩියෝ එකේදී මේක කරන්නේ කොහොමද කියලා කියලා දීලා පටන් ගන්නවා. හරි. සෙල්සියස් සංසක 25 දී pH දන pOH අගේ 14ක් කියලා පෙන්වන්න ඕන. ඕනෑම උෂ්ණත්වයකදී ජලීය ද්‍රාවණයක pH දන pOH අගේ pKW වෙනවා කියලා පෙන්වන්නත් ඕන. මේ දෙක කරලා තියෙනවා. හරිද? හරි. මේ මෙතනින් අපි ඉවර කරේ මේ අයනික සමතුලිතතාවය අපේ දෙවෙනි වීඩියෝ එක. මේකදී අපි කතා කරේ ද්‍රාවණයක හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය දීලා තියෙනකොට pH අගේ හොයන විදිය, OH අයන සාන්ද්‍රණය දීලා තියෙනකොට pOH අගේ හොයන විදිය, ඒ වගේම හයිඩ්‍රෝනියම් අයන සාන්ද්‍රණය දීලා තියෙනකොට OH ශ්‍රේණි සාන්ද්‍රණය හොයන විදියත් අපි ඉගෙන ගත්තා, pOH අගේ හොයන විදියත් ඉගෙන ගත්තා. හරි. මම ඔයාලට කියනවා මම මේ දෙන අයනික සමතුලිතතාවයේ දාන වීඩියෝස් ටික හොඳට බලන්න මුලින් ඉඳලා හොඳට ඕම ඇති හොඳට ලකුණු ගන්න පුළුවන් අයනික සමතුලිතතාවය. කිසි කෙනෙක්ට ලකුණක් අතාර ගන්න ඕනේ නැහැ. හරිද? ඒත් එක මම කියන ඕන තව කාරණයක් තියෙනවා. මම දැක්ක අර YouTube එකේ සමහරක් අය අයනික සමතුලිතතාවයට අදාළ වීඩියෝස් දාලා තියෙනවා. ඒවනම් බලන්න යන්න එපා. පිස්සු විකාරය වගේ ගන්නන්නේ තේරුමක් නැහැ. මේ ක්‍රමයට යන්න. හරි නැත්තම් ඔයාලට එකින් එක කඩපාඩම් කරන්නයි වෙන්නේ. මෙහෙම ගත්තනම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඕනම් ලේක pH අගේ වෙනකොට ඕන බස්මේ pH අගේ වෙනකොට අපි ඒව ඉස්සරහට කතා කරනවා. හරිද? මූලික සිද්ධාන්ත ඉගෙන ගන්න. එතකොට අපිට ඕන කරා කතා ගන්න. හරි. ඒත් එක මතක කරන්න ඕන කාරණයක් තමයි දැන් මේ යන කොරෝනා ප්‍රශ්නෙත් එක්ක මෙයාලා කියන්නේ ජුනි මාසේ පළවෙනිදා ඉස්කෝල පටන් ගන්නවා කියලා. මට පේන විදිහට